ුවන් හැමෝටම ඉතින් වෙනද වගේ මදත්ව ගුල් හැමෝම අබී ෆිසිියල් කියන මගේ YouTube චැනල් එකට සාදරෙන් පිළිගන්න ඉතින් ඔන්න අදත් ගලන්ට සුපරිම සුපරි වීඩියක් තමයි අරගෙන විලතියන්නේ ඒ තමයි මේ බග් එකක් සම්බන්ධව මංගෙනාපු වීඩියෝ එකක් ඉතින් මේ ඇවිල් ඇත්තරම තියෙන US වලට තමයි මේ බග්ගික තියෙන්නේ ඉතින් අපි මේ US සරහ තමයි මේ ඔඩස් දාගන්නය ඉතින් මෙහිදිය ගොලන්ට අයිටම්ස් දෙකක් බයි කරගන්න පුළුවන්ගෙන රුපියල් බින්දුවක් වගේ මුදලක් තමයි යන්න ඉතින් රුපියල් බින්දුවක් තමයි වෙන්නේ ඔගොල්ලන්ට සත පහක්වත් මේ සඳහා වැය කරන්න සිද්ධ වෙන්නේ නැහැ හැබැයි මේ වීඩියෝ එකේ මුල ඉඳන් අග වෙනකන් හරියට අහගෙන ඉන්න වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් මොකද මේකේ දෙපැත්තක් තියෙනවා මම වීඩියෝ එකේදී කතා කරන්න ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක ගේනවද නොගෙනවද කියලා ඕගොල්ලන්ට කියන්නේ තීරණය කරේ ඉතින් පස්සේ ඉතින් මගේ channel එකේ කීප දෙනෙක්ම මේ වීඩියෝ එක බගයක් සම්බන්ධ වීඩියෝ එකක් ගේන්නයි කියලා මෙහෙම එකක් තියෙනව නේද කියලා ඉතින් අහපු හින්දා තමයි මම මේ වීඩියෝ එක ගේන්න තීරණය කරගත්තේ. ඔයගොල්ලෝ උතන new user account එකට ආවට පස්සේ මුලින්ම ඔයගොල්ලෝ ඔය shift to කියන එක අපි country එක change කරගන්න ඕනේ US වලට. ඉතින් මම උතෙන්දි දාගන්නවා මේ මෙතන ඊට පස්සේ අපිට එතන US තේරුවට පස්සේ අපිට අදාළ province එකක් state එකක් දාගන්න තියෙනවා. ඊට පස්සේ හදාගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ එන්න home screen එකට ආවම ඔයගොල්ලන්ට පේනවා මේ වෙල්කම් gift කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වෙල්කම් gift කියන එක ඔයගොල්ලෝ click කරගන්න ඕනේ. ඉතින් ඒක click කරගත්තට පස්සේ ඔයගොල්ලන්ග වෙනම interface එකකට යොමු වෙනවා. ඉතින් මෙතෙන්දී අපිට items දෙකක් click කරගන්න ඕනේ. මේ මේක ඇවිල්ලා ඇමරිකාවට තියෙන offer එකක්. ඒ කියන්නේ US වලට තියෙන offer එකක්. මේ හරහා ඒ කියන්නේ ඒගොල්ලෝ free gifts දෙනවා. ඉතින් මෙහිදී ඔයගොල්ලන්ට free items දෙකක් මේ හරහා collect කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් කැමති items දෙකක් කොහොම click කරලා pick කරගන්න. ඉතින් මමත් items දෙකක් pick කරගන්නවා. ඉතින් මතක තියාගන්න ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා ඉතින් මම මේ අවස්ථාවේදී මේක කියන්න තීරණය කරගත්තා මොකද මේක අයිටම්ස් අපිට ලංකාවට එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හේතුව තමයි අපි මේ අයිටම්ස් දාන්නේ US වලට ඉතින් එතකොට මේ අයිටම්ස් US වලට ෂිප්ඩ් වෙලා එහි හරහා තමයි රිටර්න් වෙලා තමයි අපිට ලංකාවට එන්නේ ඒ විදිහට තමයි අපි මේක හදලා දාගන්නේ ඉතින් මොකද මේක ලංකාවට තියෙන ඔෆර් එකක් නෙවෙයි අපි shift to කියන country එක දෙන්නේ US වලට. ඉතින් ඒකයි මං කිව්වේ මේක ඕඩ එක හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපිට මේකට සත පහක්වත් වැය වෙන්නේ නැහැ. ඒකයි ඉතින් කට්ටිය කතා වුණේ මේක අපි දාලා බලමු කියලා. ඉතින් මොකද මගේ යාළුව කීප දෙනෙක් එක්කත් මං කතා කරා මේ සම්බන්ධව. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වේ මචං ඉතින් අපිට සත පහක්වත් වැය වෙන්නේ නැහැනේ රුපියල් බින්දුවයි වෙන්නේ. ඉතින් එතකොට මේ ඉතින් රුපියල් බින්දුවට අපේ අතින් සත පහක්වත් වෙන්නේ නැහැ. ඉතින් item එක ආවත් කමන්නේ නැවත් කමන්නේ. අපි මෙහෙම දාලා බලමු කියලා ඉතින් කට්ටිය කතා වුණා ඉතින් ඒකයි ඉතින් මේ වීඩියෝ එක මාත් මගේ channel එකේ අයටත් ගේන්න ඕනේ කියලා ඉතින් හිතාගත්තේ. ඔගොල්ලෝ එක දිගට orders දාන්න නම් යන්න එපා. ඉතින් සාමාන්‍ය එක order එකක් දාලා බලන්න. ඉතින් මොකද මම මට මේ දාන අද දාන items එක ආවොත් එහෙම මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් unboxing එකක් ගෙනහල්ලා review එකක් ගේන්න. මොකද මේ items හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඉතින් 3 4 දාගන්න යන්න එපා. order එකක් දාලා බලන්න. මොකද තේරුමක් නැහැ. ආවෙ නැතුත් වැඩක් නැහැනේ. ඉතින් ඒකයි කිව්වේ ඉතින් ආවොත් වටිනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ බග් එක ගෙනාවේ ඉතින් ඕන දෙයක් වෙන්න කියලා ඉතින්. ඔයාලා ඔය විදිහට අයිටම් දෙකක් පික් කරගන්න. ඊට පස්සේ පික් කරගත්තට පස්සේ ඕගොල්ලන්ව තව ඉන්ටර්ෆේස් එකට යොමු වෙනවා. ඉතින් එතෙන්දී අපි කරන්න ඕනේ, ඒ කියන්නේ මේ අයිටම් දෙකට අමතරව අපි තව පොඩි අයිටම් එකක් buy කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට පේනවද ඔතන discount item කියලා තියෙන්නේ. අන්න ඒ හරහා අපි තව අයිටම් එකක් පික් කරගන්න ඕනේ. ඉතින් එතෙන්දී අපි කියන්නේ ඕගොල්ලන්ට කැමති ගානක අයිටම් එකක් buy එතන මේ select කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලබල වෙන්න එපා කියන එක අහගන්න. එතකොට ඒ අයිටම් දෙකත් එක්ක අර අයිටම් එක අපිට චෙක් අවුට් කරන්න වැටෙනවා ওই විදිහට. ඊට පස්සේ අපි ඔතනින් තියෙන ওই චෙක් අවුට් කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඕගොල්ලන්ට පේනවනේ වෙනම ඉන්ටර්ෆේස් එකකට යොමු වෙනවා. එතන අපිට ෆ්‍රී අයිටම්ස් අපේ දෙකයි අර ගෙවන්න ඕන පොඩි ගාන තියෙන අයිටම් එකයි පේනවා. ඉතින් හරි. ඉතින් මෙහිදී ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔතෙන්ට ගියාට පස්සේ අපි ඇඩ්‍රස් එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඇඩ්‍රස් එක ඇඩ් කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඒ ඔතන country region එක අනිවාර්යෙන් US තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ contact information එක ඔයගොල්ලෝ දාද්දී ඔතන පළවෙනිටම මොගොල්ලන්ගේ first name එකයි second name එකයි දාන්න. ඊට පස්සේ ඔය enter ඊට පස්සේ address එක අපිට දෙන්න තියෙනවා. එතන enter manually කියන එක click කරගන්න. ඉතින් enter manually කියන එක click කරාට පස්සේ ඔයගොල්ලෝ ඔය street කියලා උඩින්ම තියෙන්නේ එතෙන්දී ඔයගොල්ලෝ මුලින්ම දාන්න ඕනේ. එතන ඔයගොල්ලෝ type කරගන්න ඕනේ street යන්නේ to Sri Lanka. ශ්‍රී ලංකා කියලා තමයි ටයිප් කරගන්න ඕනේ. මොකද නැත්තම් මේක කීයටවත් ශ්‍රී ලංකාවට එන්නේ නැහැ. එතන ටු ශ්‍රී ලංකා කියලා ගහගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දෙවෙනි පේළිය ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එකට අදාළ ඔයගොල්ලන්ගේ ගෙදර අංකයක් තියෙනවා නම් ඒක ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එක ওই දෙවෙනි පේළිය ඔයගොල්ලෝ දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ওই උතන තියෙනවා තුන්වෙනි එක ස්ටේට් කියලා එකක්. එතන ඔයගොල්ලෝ කරගන්න ඕනේ. එතන ස්ටේට් කියන එක ඔයගොල්ලෝ පල්ලෙහාට ක්ලික් කරලා ඉවරලා අද කියලා තියෙනවා. ඉතින් අන්නේ අද කියන එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ සිටි එක ඔයගොල්ලන්ගේ අදාළ සිටි එක දාගන්න, ප්‍රොවින්ස් එක, කන්ට්‍රි එක එතන දාගන්න. ඊට පස්සේ කී ඔයගොල්ලෝ දාගන්න ඕනේ ඔයගොල්ලන්ගේ ෂිප් කෝඩ් එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පල්ලෙහාම තියෙනවා ඩිලිවරි ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා. එතන ඔයගොල්ලෝ දාගන්න ඕනේ අනිවාර්යෙන් මේක ෂිප් ටු ශ්‍රී ලංකා කියලා
අනිවාරෙන් එතන ටයිප් කරගන්න මොකද ඒ ගැන එතකොට තමයි මේක තියෙන්නේ අපි අනිවාරෙන් මොකද කන්ට්‍රී එක US නේ තියෙන්නේ ඉතින් ඒ හින්දා අපි අනිවාරෙන් මෙතන ship to Sri Lanka කියලා දාගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ පල්ලෙහැන් ඔයගොල්ලන්ගේ මොබයිල් නම්බර් එකක් දෙන්න ඒ ටික දීලා ඉවරලා ඔයගොල්ලෝ save කරගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අපි මේ විදිහට එනවා ඉන්ටර්ෆේස් එක මෙතෙන්දී ඔයගොල්ලෝ කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ payment method එක උතන PayPal තියෙන්නේ ඔතන PayPal තියන්න එපා ඔතන ඔයගොල්ලෝ කෙලින්ම add to cart කියන එක add to new cart කියන එක තෝරගන්න. ඉතින් එතන තෝරගත්තට පස්සේ ඉස්සර නම් තිබ්බේ සාමාන්‍යයෙන් අපිට කාඩ් එකක් add කරන්න නැතුව කෙලින්ම place store දෙන්න පුළුවන්. නමුත් දැන් බෑ අනිවාර්යෙන් මෙතන add a new cart දෙන්න ඕනේ. ඉතින් ඒකට මන්ද ඔයගොල්ලන්ට ක්‍රමයක් කියලා දුන්නා. මම මෙතෙන්දී ඔයගොල්ලන්ට මම මගේ වීඩියෝ වල මුලින්ම ඔයගොල්ලන්ට ගෙනහලා දීලා තිබ්බා. ඒ welcome deals දාන දවස්වලත් අපි කොහොමද මෙහෙම දාගන්නේ කියලා මම ඔයගොල්ලන්ට ඒ වීඩියෝ වල කියලා දුන්නා. ඉතින් මෙතෙන්දී අපි කරගන්න ඕනේ වැරදි කාඩ් අංකයකින් යුත් කාඩ් එකක් මේකට ඇඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මෙතන මම ඔයගොල්ලෝ මෙහෙම යන්න ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා ඔයගොල්ලෝ සර්ච් කරගන්න මෙන්න මේ විදිහට. මම ওই ටයිප් කරන විදිහට පස්සේ ඔයගොල්ලෝ එතනින් පල්ලෙහාට එන්න පල්ලෙහාට ආවම ඔයගොල්ලන්ට ওই විදිහට එකක් තියෙනවා ඔයගොල්ලෝ මෙන්න මේක ක්ලික් කරගන්න. ඔන්නෝ ක්ලික් කරගන්න ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ හරහා Visa Master Card ඔය ඕන කාඩ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මෙතන ඇවිල්ලා ඔන්නෝ ඒ ජෙනරේට් කාඩ් නම්බර්ස් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ක්ලික් කරගන්න මේ කාඩ් නම්බර් එක. ඒක කොපි කරගන්න. ඊට පස්සේ කොපි කරගෙන අතෙන්ට ඇවිල්ලා ඔයගොල්ලෝ ඒක ප්ලේස් කරන්නේ කාඩ් නම්බර් කියන එක. ඊට පස්සේ ඔයගොල්ලන් කාඩ් හෝල්ඩර් නේම් එකට ඔයාගේ නේම් එකක් දාන්නත් පුළුවන් වෙන නේම් එකක් දාන්නත් පුළුවන් ඒව අදාළත් යන්නේ. ඊට පස්සේ ওই විදිහටම ඕගොල්ලන්ගේ expired date එක කාඩ් එකට දාලා අතනින්ම කොපි කරලා paste කරගන්න. ওই විදිහට expired date එක ඊට පස්සේ CVV එක ওই විදිහට ඒ ටික කොපි කරගෙන ඉවර වෙලා ඉතින් ඕගොල්ලන්ට ওই පල්ලෙහැන් red color ওই විදිහට billing address change කරන්න කියලා හැම එකක් එනවනම් ඕගොල්ලෝ එතන ආපහු ගිහිල්ලා ඉවර වෙලා නැවත වතාවක් ඒ next next ගිහිල්ලා ඔය save කියන button එකක් click කරලා තියාගන්න. ඉතින් ඒක එච්චර වැඩක් නැහැ. අනේ ඊට පස්සේ මෙතන මේ save and confirm කියන button එක click කරගන්න. ඊට පස්සේ එතකොට ඔයගොල්ලන් ආයි අතෙන්ට යමු වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන අපිට මෙන්න මේ pay now කියන button එක click කරගන්න. ඉතින් ඔතන pay now කියන button එක click කරගත්තට පස්සේ ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ order එක place වෙන්නේ නැහැ. මොකද අපි වැරදි කාඩ් අංකයක් එකක් නේ මේ මේ කරගත්ත ඉතින් අපි දැන් pay now කියන බන් එක ඔබලා මම ඔයගොල්ලන්ට පෙන්නනවා අනිවාර්යෙන් ඔන්න දැක්කනේ මේක error එකක් ආවා. ඉතින් මොකද මේක pay වෙන්නේ නැහැ මොකද වැරදි කාඩ් අංකයක් නේ. ඉතින් එතකොට මම ඔයගොල්ලන්ට දැන් ගිහිල්ලා පෙන්නන්නම් මේ orders තුනම අපේ unpaid වැඩිලා තියෙනවා. ඉතින් ඔය හරහා ඔයගොල්ලන්ට එතකොට අපිට ගාන වැඩි item එක වැඩක් නැහැ. ඔයගොල්ලන්ට රුපියල් බිඳුවට තියෙන items දෙක place කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙහිදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලන්ගේ card details අත් මුකුත් දෙන්න අවශ්‍ය නැහැ. ඔතන ඔය ෆ්‍රී අයිටම්ස් දෙකට එතන pay now කියන බන් එක ක්ලික් කරලා pay now දුන්නාම ඒගොල්ලෝ සිස්ටම් එකෙන් ඔටෝ කාඩ් එකක් ජෙනරේට් වෙලා මේ අයිටම් එක ප්ලේස් වෙනවා. ඉතින් මම මේක දැන් ප්ලේස් කරගන්න යන්නේ නැහැ. හුඟක් වෙලාවට ඔයගොල්ලොත් එහෙම කරන්න යන්න එපා. මොකද මේ වගේ එකක් කියන්නේ ඕඩ එකක් ප්ලේස් කරන්න ගියහම දැන් මේ වගේ සිකියුරිටි එරර් එකක් ආපු වෙලාවෙම pay now දෙන්න යන්න එපා. ඊට පස්සේ සාමාන්‍යයෙන් පැය කීපයක් සාමාන්‍යයෙන් පැය 10 මේක පැය 24ක් තියෙනවානේ සාමාන්‍යයෙන් පැය 10කට වැඩි ඉඳලා ඕගොල්ලෝ මේ ඕඩ එක pay now දෙන්න යන්න. ඉතින් එතකොට ක්ලෝස් වීමේ සම්භාවිතාව අඩුයි. මේ ඉතින් එතකොට ඒ හරහා ඔයගොල්ලන්ට ඕඩ එක ප්ලේස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට අපිට රුපියල් බිඳුවට අයිටම්ස් දෙකක් දාගන්න පුළුවන් වෙනවා. ඉතින් හැබැයි මතක තියාගන්න මේක අයිටම් එක අපිට හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ අයිටම් එක ආවොත් එහෙම ලංකාවට අනිවාර්යෙන් මේ අයිටම්ස් දෙක මම ඔයගොල්ලන්ට අන්බොක්සින් ගෙනහලා රිවිව් එකක් ගේන්නම්. ඉතින් මම ඒකයි වීඩියෝ එක මුලදීම කිව්වේ. මේක මොකද අපි දාන්නේ කන්ට්‍රි එක US වලට. මොකද මේක US වලට තියෙන ඔෆර් එකක්. අපි ඇඩ්‍රස් එකේ හදනවා ශ්‍රී ලංකා කියලා. ඉතින් එතකොට ඒ හරහා අපිට මේක ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ අයිටම් එකට අපිට සත පහක්වත් වියදම් කරන්න නැති හින්දා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මොකද කට්ටියත් කිව්වා දාමු කියලා. ඉතින් ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මේ අයිටම් එක අපිට හම්බුණත් එකයි නැතත් එකයි. මොකද අපි බින්දුවකටනේ ඕඩර් කරන්නේ. ඉතින් හම්බුණත් සෑහෙන්න වටිනවා. ඉතින් ඒකයි ඉතින් ඕගොල්ලන්ට මම මතක් කරන්නේ. ඉතින් ඕඩර් 3 4 නම් දාගන්න යන්න එපා. එකක් දාලා පොඩ්ඩක් ඉන්න ඕඩර් එක එනවද කියලා බලන්න. අනිත් එක ට්‍රැකින් වල අයියේ US වලටනේ තියෙන්නේ කියලා අහන්න එපා. ඒ කියන්නේ මොකද ට්‍රැකින් වල US වලට තමයි තියෙන්නේ. මොකද US හරහා තමයි අපිට එන්නේ රිටර්න් වුණොත්. ඉතින් ওই සම්බන්ධව තමයි අද ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගෙනහලා දුන්නේ. මම හිතනවා ඉතින් ගොඩක් වටින වීඩියෝ එකක් කියලා. ඉතින් මේ ඕගොල්ලන්ට මම ඉදිරි දවසක තව වීඩියෝ එකක් ගේනවා. තව බග් එකක් සම්බන්ධ වෙල්කම් ඩීල් එකේ අදාළ බග් එකක් සම්බන්ධ ඒ හරහා ඕගොල්ලන්ට ඉතාලම පොඩි ගානකට අයිටම්ස් බයි කරගන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ එකත් ළඟදිම දානවා. ඕගොල්ලන්ට මේ වීඩියෝස් උත් බලන්න පුළුවන් වෙන්නේ ඉතින් ඔයා මගේ channel එක subscribe කරලා තිබ්බොත්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉතින් මතක ඇතුව subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් මේ වගේ වටින වීඩියෝස් වලින් අපි ඉදිරියට හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.